අපි කීප වතාවක් ආවා මේ කාලකන්ණි සීතල පුටුවල ඉඳලා පඩි ගන්න එක කාලකන්ණිය කෙලියට එන්නේ ඒක නිසා කරන්න දෙයක් නැහැ යන් යන්ද කොහොමත් මෙන්නේ මේ කාලකන්ණි කොහොමත් මෙන්නේ අහිංසක මිනිස්සුන්ගේ The News Reporter
අපි සංගමයක් ඇටියට ගිය මාර්තු 24 වෙනිදා ඉඳලා අපි ටිකෙන් විටින් විටට ගිහිල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි තුනක් කරලා තියෙනවා. ඒ වගේම පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරලා තියෙනවා. ප්‍රමිති ආයතනයට පැමිණිලි කරලා තියෙනවා. ලිට්‍රෝ ගෑස් සමාගමට පැමිණිලි කරලා තියෙනවා. ඒ වගේම ලාෆ් ගෑස් සමාගමටත් අපි පැමිණිලි කරලා තියෙනවා. මේ අපි පැමිණිලි කරේ ජනතාවගේ දුක. ජනතාවගේ ගෙවල් වල ගෑස් පුපුරනවා. ගෑස් මිල වැඩි කරලා 2.12.5 ගෑස් ටැංකියෙන් ලීටර් 18ට අඩු කරලා මේ ගෑස් සමාගම් පළවෙනි වන්නම දාලා ජනතාවට බඩේ පාර ගානකොටම අපි ගිහිල්ලා කිව්වා රුපියල් 400යක වංචාවක් වෙනවා මේ කියන ඔයා බලන්න කියලා. මේ රටේ දනදුරු දාන්න මාන්න දරන මේ රටේ ජනාධිපතිවරයාගේ ඉඳලා අන්තිම පල්ලෙයාට මේ සභාපති වෙනට වෙනකන් අන්ධයෝ රැළක් ඉන්න රටක් බවට මේ රට පත් වෙලා තියෙනවා. මේ අන්ධයෝ රැළ මොකද කරන්නේ? හැමදාම මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න යට ගහන්න අමුතු අමුතු දේවල් කියනවා. අද මේ ගෑස් එක පුපුරලා දැනට 5 වතාවක් ලිට්‍රෝ ගෑස් සමාගමට කෝල් කරලා කිව්වා මෙන්න මේ ගෑස් එක පුපුරලා තියෙනවා මෙන්න මේකයි ඇඩ්‍රස් එක ඇවිල්ලා බලන්න කියලා. අද වෙනතුරු මේ ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ආවේ නැහැ. ඒක නිසා ගෑස් දීප අරගෙන අපි ආවා පාරට. ජනාධිපතිතුමනි මේක ලැජ්ජයි. ජනාධිපතිවරයෙක් වශයෙන් ඔබතුමා මේ ඇසිරෙන විදිය ලැජ්ජයි. ඒක නිසා අපි කියනවා දැන් ලිට්‍රෝ ගෑස් සමාගමට ඔබතුමා ගියා පරීක්ෂණය කරන්න කියලා. ගිහිල්ලා සභාපතිව ඉවත් කරා. නැවත දවල් ඒ සභාපතිවම තිබ්බා. එතකොට ජනතාවන මොකද කරේ? ස්ටිකර් එක චේන්ජ් කරලා රතු පාට ස්ටිකර් එක සුදු පාට දාලා සුදු පාට තිබුණ එක රතු පාට දාලා ජනතාව රවට්ටනවා කියලා හිතුවා. අපි එදා ඉඳලම කියන්නේ මේකේ සංයුතිය වෙනස්. මේ සංයුතිය වෙනස් නිසා තමයි මේ ගෑස් පුපුරන්නේ. කරුණාකරලා ඒකට අවශ්‍ය තීන්දුව తీරන ගන්න. මේ රටේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා. මේ රටේ ඉන්න අහිංසක දුප්පත් මිනිස්සු, අහිංසක ගෘහණියෝ අද ස්වාමි පුරුෂයෙකුට හිතේ නිදාසින් රස්සාවට යන්න විදියක් නැහැ මේ ගෑස් පිපිරීම නිසා. අද කාන්තාව අසරණ වෙලා පාසල් යන දරුවන්ට තේ එකක් අදලා දෙන්න විදියක් නැහැ මේ ගෑස් පුපුරන නිසා. ඒක නිසා තව තවත් මේ රටේ මිනිස්සුන්ට බොරු නාඩගම පෙන්වනවට වැඩිය කරුණාකරලා මේ සංවිධානය වෙනස් ගෑස් ටික අයින් කරලා දාලා එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ ගෙවල් වලට ගෙනියලා සංයුතිය වෙනස් ගෑස් ටික පාවිච්චි කරන්න අයින්සක මිනිසුන්ගේ ගෙවල් වලට එවන්න එපා. ආදරණීය අම්මා කෙනෙක් මැරුණා. මේ රටේ දහස් ගණන් ගෙවල් වල මේ වගේ ගෑස් පිපුරනවා. මේක ලෝකේ වෙන රටවල් වල වෙන්නේ නැහැ. වෙන රටවල් වල රතිඤ්ඤා පුපුරනවා වගේ ගෑස් පුපුරන්නේ නැහැ. අපේ රටේ තමයි මේ ගෑස් පුපුරන්නේ. දැන් මේ ලිට්‍රෝ සමාගම ඇතුලේ සභාපතිවරයා දේශපාලන පාතාල නායකයෝ තියාගෙන මර්ධනය කරන්න හදනවා. අපි දැක්කයි දාපු වෙලාවේ මහින්ද කාදගම කියන දේශපාලන මැරියව තියාගෙන හිටියා මේක ඇතුලේ. ඊට පස්සේ තවත් මැරියෙක් තියන් හිටියා. තනිකර මැරකමට යන ආයතනයක් බවට මේ ලිට්‍රෝ ගෑස් සමාගම පත් වෙලා තියෙනවා. ඒක නිසා අපි මේ අවස්ථාවේ කියනවා මේ සටන අපි අත්හරින්නේ මේ අහිංසක ජනතාවගේ දුක, මේ අහිංසක ජනතාවගේ කඳුළු, මේ අහිංසක අම්මලාගේ සාපය මේ කරන් තමයි අපි ලිට්‍රෝ ගෑස් සමාගම ඉදිරි පිට ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා අපි කරුණාකරලා කියනවා මේකට විසඳුමක් ලබා දෙන්න. මේකට මේ වුණ දෙයට විපක්ෂ නායකවරයාට පුළුවන් නම් වන්දි දෙන්න. ඇයි ආණ්ඩුවට බැරි? අහිංසක දුප්පත් මිනිසුන්ගේ විපක්ෂ නායකවරයා මේ ගෑස් පුපුරපු මිනිසුන්ව ගෙනල්ලා විපක්ෂ නායකවරයා වන්දි දෙනවා. ආණ්ඩුව බලන් ඉන්නවා. ලැජ්ජ නැයි. ලැජ්ජයි 69 ලක්ෂයක් මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නා. ඒක නිසා අපි කරුණාකරලා කියනවා මීට පස්සේ මේ මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න අපි දෙන්නේ නැහැ. අපි මාපාරේ ගුටි කෑවත් මේ සටන අත්හරින්නේ නැහැ. ඒක නිසාද අපි ලිට්‍රෝ ගෑස් සමාගම ගාවට ඇවිල්ලා තියෙනවා. අපි දන්නවා. අපි කීප වතාවක් ආවා මේ කාලකන්ණින් සීතල පුටුවල ඉඳලා පඩි ගන්න එක කාලකණිය කෙලියට එන්නේ. ඒක නිසා කරන්න දෙයක් නැහැ. යන් යන්ද කොහොමත් මෙන්නේ මේ කාලකණි කොහොමත් මෙන්නේ අහිංසක මිනිස්සුන්ගේ දුක ගෙනාවේ මෙතනට. උඹලම තියාගනින්නilla උඹලම තියාගනින්නilla ඇයි කාමර තිස්සේ ඉන්නවා අහිංසක මිනිස්සුගේ ගෙවල් වල ගෑස් පුපුරනවා. එක නිලධාරියෙක් නැහැ මේ රටේ. මේ එක නිලධාරියෙක් නැහැ මේ රටේ. මේවා බලන්න අහිංසක මිනිස්සුගේ ගෙවල් වල මේ ගෑස් පුපුරන්නේ අහිංසක ජීවිත හානි වෙනවා. කිසිමකෙකුට වගකීමක් නැහැ මේ රටේ. මේ රටේ රාජ්‍ය ආයතන ලැජ්ජයි කියන්නේ ජනාධිපතිතුමනි ලැජ්ජයි. තාම ගෑස් පුපුරනවා. ඇවිල්ලා බෑ එකමාරක්. දවස් 4ක් තිස්සේ කියනවා ගෑස් එක පිපුරුවයි කියලා. එතකොට බලන්න එන්න එකෙක් නැහැ මේ රටේ.
Multilac, Color the World, Sri Lankan. The News Reporter. Varane Entor, Apakshapati, Vartakarane.